අයිබෝවන් දිනෙත් දින වෙනස් වන බාණ්ඩ හා සේවාවල තොරතුරු සමගින් ශ්‍රී ලංකා වාණිජ වාර්තාව මේ. මෙරට පැවැත්වෙන විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය සෙලාන් මෝටර් ෂෝ 2017 පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්වුණා. අගෝස්තු 18 වනදා සිට 20 වනදා දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලා පරිසරයේදී මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ආසියානු ප්‍රදර්ශන හා සම්මේලනය මගින් සංවිධානය කරන ලබන මේ ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ දසවන වරටයි. සෙලන් කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයේදී මෝටර් රථ නිෂ්පාදකීන් බෙදා හරින්නන් කර්මාන්ත 20ක්කින් එකම වහලක් යටදී ඔබට හමු විය හැකි. Ceylon Colombo Motor Show 2017 and Ceylon Bank as the official sponsor as well as the title sponsor and the official banking partner, we are extremely pleased to work with Asia Exhibition and Conventions. For the third consecutive year, we are presenting this exhibition. And I'm sure with the success of 2016, 2017 is going to be a grand success. With our arrangements at the exhibition, we are ready to provide leasing facilities as well as any personal loans that the consumers wants to purchase their vehicles, and with the news that we have, there's a range of vehicles and a lot of excitement at 2017 event. So I invite all of you to visit BMICH on 18th, 19th and 20th August 2017, and Bank with a Heart, Ceylon Bank wishes all the very best to Asia Exhibitions and Conventions for another successive year. ලංකා බැංකුව 78 වැනි සම්වත්සරය පසුගියදා සමරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ බැංකුකරණයේ අද්විතීය නාමයක් වන ලංකා බැංකුව 1939 ආරම්භ කෙරුණා. සිය ගණුදෙනුකරුවන්ගේ වර්ධනයට හා ප්‍රගතියට අවශ්‍ය මෙහෙවර ඉටු කරමින් ලංකා බැංකුව අද වන විට වසර 78ක කාලයක් මෙරට ජනතාවට සේවය සලසනවා. 78 වසරක දීර්ඝ ගමන් මග සමරමින් මේ උත්සවය ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් සී පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ 78 වසර පුරාවට ලංකා බැංකුව ලබාගත් වූ ජයග්‍රහණයන් දෙස බලනකොට අද වෙනකොට ලංකා බැංකුව ට්‍රිලියන 3ක වත්කම් ප්‍රමාණයක් පෙන්නුම් කරනවා. වත්කම් අතින් ගත්තාම, ඒ වගේම අපි තැන්පතු අතින් ගත්තාම, අනිත් පැත්තෙන් ගත්තාම, අපි ඇඩ්වාන්සස් අතින් ගත්තාම අපි ට්‍රිලියන වාර්තා කරලා තියෙනවා. ඒ වගේම ලාභදායකත්වයේ ඉහළම ආයතනයේ බවට අපි පත් වෙලා තියෙනවා. ඒ වගේම BOC කියන වෙළඳ නාමය ලංකාවේ තියෙන අංක 1 වෙළඳ නාමය බවට පිටපිටම 9 වසරක් අපි පත් කරගන්නට හැකි වෙලා තියෙනවා. අද ලංකා බැංකුවට සුවිශේෂ වූ දිනයක්. අපි අද හරියට අවුරුදු 78ක් වයසයි. ලංකා බැංකුව ආරම්භුනේ තනි ශාඛාවකින් අවුරුදු 78කට ඉස්සෙල්ලා. බ්‍රිතාන්‍ය මේ රට පාලනය කරන අවදී ඒ අවස්ථාවේදී මං හිතන්නේ එතනට සහභාගී වෙච්ච කවුරුත් හිතන්න නැතිව ඇති. අවුරුදු 78කට පස්සේ හැරලා බලපුවාම මේ බැංකුව ලංකාවේ විශාලතම බැංකුව බවට පරිවර්තනය වෙයි කියන. කොහොමද මේ බැංකුව තනි ශාඛාවෙන් පටන් ගත්ත බැංකුව ලංකාවේ විශාලතම බැංකුව හැටියට පත් වුනේ? මේක සුභා ධර්මයේ අනුව වෙච්ච දෙයක් නෙමෙයි. මේට ප්‍රධාන හේතුව මට පැහැදිලිව කියන්න පුළුවන්. මේ බැංකුවේ 939 ඉඳන් අද දක්වා හිටපු සේවක මණ්ඩල සමාජික සමාජිකාවන්ගේ මහන්සිය හින්දායි කියලා. මේ අවුරුදු 78ක් තුල ලංකා බැංකුවේ සේවක මණ්ඩලයේ සිටපු සමාජික සමාජිකාවන් කළමනාකාරීත්වයේ දුන්න අය එකහුවෙන තමයි මේ බැංකුව මෙම ස්ථානයට ගෙනල්ලා තියෙන්නේ. ඒක විශාල ආයාසයක් වෙලා විශාල මහන්සියක් වෙලා තමයි මෙතනට ගෙනල්ලා තියෙන්නේ. දැන් ලංකා බැංකුවට කියනවා ජාතියේ මහා පහන් තැඹ කියලා. ඒක ඉතාමත්ම වටිනා කියමනක්. ඉංග්‍රීසියෙන් කියන්නේ බැංකර්ස් ටු ද නේෂන් කියලා. නමුත් ඊට වැඩිය මම අගය කරනවා ජාතියේ මහා පහන් තැඹ කියලා.
මොකද පහන්ටමක් කියන්නේ ලයිට් හවුස් එකක් ඒ කියන්නේ ගණාඳුරේ පුද්ගලයින්ට මග පෙන්වන ස්ථානයක් එතකොට අපි තමයි බැංකු කරන්නේ මේ රටේ අනිකුත් බැංකුවලට දැන් බැංකු විශාල ප්‍රමාණයක් තියෙනවා තව රාජ්‍ය බැංකු තියෙනවා පුද්ගලික බැංකු තියෙනවා ජාත්‍යන්තර බැංකු තියෙනවා මේ රටේ මේ සියලු දෙනාට අපි තමයි මග පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ස්මාර්ට්ෆෝන් සහකරුවා ලෙස සහයෝගීතා ගිවිසුමකට එළඹුණා. මෙම අනුග්‍රහකත්වයේ සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා Huawei අනුග්‍රහකත්වයේ දක්වන ක්‍රිකට් නිල ඇඳුම Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී ෂුන්ලි වොන් සහ Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු යන මහත්වරුන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මුහාන්ද සිල්වා මහතා ඇතුළු ක්‍රිකට් කණ්ඩායම වෙත පිරිනැමුවා. With Huawei having formed this partnership with influential organizations such as Sri Lanka Cricket, we believe we made an important choice in coming forward to support Sri Lanka's most loved and much following sporting activity. We know that Sri Lanka Cricket is currently goes through a rough patch, and this only happens. To be a part of any sports. Having said that the team played an exciting testing match against Zimbabwe yesterday and went as a unit. Congratulations. As we enter into a great partnership with Huawei, world's number one telecommunication equipment manufacturer. My dear friends, as we all know, even though statistical anomalies show that Sri Lanka, with a population of approximately 20.9 million people, the mobile phone penetration is more than 23 million. And this clearly shows the strength of a partnership that Sri Lanka cricket can build up with world's number one brand, Huawei. Therefore, we are indeed delighted to have Huawei as our partners, and we look forward to a great innings with you. My heartfelt thanks goes to the CEO and the management staff of Huawei for having confidence in Sri Lanka cricket and coming forward to help Sri Lanka cricket. LBBNF 155 වන ශාඛාව පසුගියදා මන්නාරම නගරයේදී විවෘත කෙරුණා. So we guarantee and assure a best service which suits to your financial needs, and hope that all three communities, as we always do, we do have so many branches in Northern Province and Eastern Province, and we are the first company to open up nine branches here in Jaffna Peninsula, and we have got about 15 branches in covering Eastern Province. And not only Colombo, what our philosophy is, doesn't matter whether it's Colombo or Colpitio, down in Gaul or Matara, customer should get the same privilege. So even a businessman or a normal person here in Mana walks into LB Finance, he will get the same benefit that a customer can get it in Colpitio branch, our super branch in Colombo. නවීන තාක්ෂණයේ දියුණුවත් සමගින් ලංකා හොස්පිටල් මෙරිට්ට වසර කිහිපයකට පෙර හඳුන්වා දුන් IVF තාක්ෂණයේ නව සම්විස්ථානයක් පසුගියදා සමරනු ලැබුවා. දකුණු ආසියාවේ අති නවීන පහසුකම් වලින් සමන්විත ලංකා හොස්පිටල් IVF තාක්ෂණය මගින් දරුවපත් දහසක් සාර්ථකව බිහි කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා.
උත්සවය සඳහා ලංකා හොස්පිටල් සමාගමේ සභාපති ආචාර්ය සරත් පරණවිතාන මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සහභාගී වුණා. We need to use our resources to make sure that we have a good prenatal program. It is only then that these IVF guys will be able to give healthy live babies to us. Prenatal care is so important that Peter Lazarus, the famous British gynecologist and scientist, said, how we are ushered into this life determines how we live. And so මෙම අවස්ථාව සඳහා DFCC බැංකුවේ විධායක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සිල්වා මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ සහභාගී වුණා. මෙම බැංකුව මගින් තිස්සමහාරාම ප්‍රදේශයේ ජනතාවට විශේෂඥ මූල්‍යෝපදෙස් බැංකු තාක්ෂණයෙන් හා ජංගම සන්නිවේදන තාක්ෂණයෙන් බැංකු සේවා ඉටුකර ගැනීමට හැකියාව හිමිවනවා. මෙම බැංකුවේ වේගයෙන්ම වර්ධනය වීමට හේතුවක් වුණේ අපේ දක්ෂ තරුණ කාර්ය මණ්ඩලයේ බව මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. 26 වසරකට පෙර මමත් මාතර නගරයේ මාතර ශාඛාවේ කල්පනා කර හැටියට කටයුතු කරන අවස්ථාවේදී අපි මේ ප්‍රදේශයේ පැමිණිලා තමුන්නාන්සලා සමග ඉතාමත්ම සුහදව ව්‍යාපාර කටයුතු සඳහා අතීත ණය මුදල් ලබා දුන්නා. අද වාණිජ බැංකුවක් හැටියට අපි බැංකු ශාස්ත්‍රයේ ස්ථාවර තැන්පතු සඳහා ඒ වගේම ඉතිරි කිරීමේ තැන්පතු සඳහා ලබා දෙන ඉහළම පොලි අනුපාත ලබා දෙන බැංකුවක් හැටියට තමයි නම් දරලා තියෙන්නේ. අපේ ඉතිරි කිරීමේ ගිණුම කුඩා දරුවාගේ පටන් වැඩිමහල්ලා දක්වාම පවත්වාගෙන හැකි ඉතිරි කිරීමේ ගිණුම් අපි තමුන්නාන්සේලාට ඉදිරිපත් කරලා තියෙනවා. කුඩා දරුවන්ට අද වර්ධන ජූනියර් නමින් විශේෂ වූ ගිණුමක් වෙන කිසියම් බැංකුවකින්වත් ලබා නොදෙන ගිණුමක් තෑගි සහිතව තමුන්නාන්සේලාට ඉදිරිපත් කරලා තියෙනවා. වැඩිමහල් ජනතාව වෙනුවෙන් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් අපි විශේෂ ඉතුරු කිරීම් පොලි අනුපාත අපි ලබා දෙනවා. ඊට අමතරව අද මේ ස්ථානයට පැමිණ සිටින ශ්‍රී ලංකා ලුණු සංස්ථාවේ සභාපතිතුමා සහ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කළ යුතුයි. ඒ වගේ ආයතන සඳහා අපි විශේෂයෙන් විශේෂ ඉතිරි කිරීමේ ගිණුම් මේ බැංකුව මගින් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සඳහා අපි ලබා දෙන පොලි අනුපාත වෙන කිසියම්මත් බැංකුවකින් ලබා නොදෙන බව අපි තාමත්ම වගකීමෙන් කියන්න කැමැති. අදට වංච වාර්තාව අවසන්. තවත් දෙසතියකින් හමුවෙමු නවතම තොරතුරුත් සමගින්. ඔබට සුබ රාත්‍රියක්.